කසුන් තීක්ෂණ ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ චැනල් එකට. ඉතින් මේ චැනල් ඔබ එකේ බොහොම ස්තුතියි. මම මේ සාකච්ඡාවකට කතා කරපු මේ මේ අපේ YouTube චැනල් එකේ අයව කිසි කෙනෙක් මම එක්කෙනෙක් මං හිතන්නේ දෙන්නෙක් කරන්නට කිසි කෙනෙක් මාව පුද්ගලිකව හම්බෙලා නැහැ. ඉතින් හසුන්ටත් ඒකමයි මේ ඒ ගැනම තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ හසුන්නත් මම පුද්ගලිකව හම්බෙලා නැහැ. හැබැයි මම හසුන් එක්ක කතා කරද්දි ඒකත් මම හසුන්ගේ කමෙන්ට් එකක් දැකලා තමයි මං හසුන්ට කිව්වේ මට කතා කරන්න කියලා. අන්න එහෙම දෙයක්. එහෙම තමයි මං හිතන්නේ අපි ඉස්සල්ලාම මේ දුරකථනයෙන් කතා කරේ. දැන් දැන් කසුන්ගේ මගේ තියෙනවා පොදු සාධකයක්. ඒක තමයි කසුන්නුත් මේ ගවේෂණයට ධර්ම ගවේෂණයට අවතීර්ණ වෙලා සැහෙන අධ්‍යයනයක් කරලා බණ එහෙම අහලා එක එක ගුරුවරුන් ගාවට ගිහිලා. ඉතින් ඔය ඒ කියන්නේ දැන් තාම කසුන් ඉන්නේ වයස 20 ගණන්වල. ඉතින් මමත් මගේ ඔය වයසේදී ඔය ආකාරයේම ඔය ගවේෂණයේ යෙදුණා. එතකොට දැන් මම ප්‍රශ්නේ මෙහෙම අහන්නම්. මොකද අපේ පරමාර්ථය තමයි යම් පණිවිඩයක් අපි ප්‍රේක්ෂකයාට දෙන්න. එතකොට අපි මේ පවත්වන සාකච්ඡාවේ මේ මතුවෙන දේවල් හරි හෝ වැරදි හෝ එක ඒ අපේ ප්‍රේක්ෂකයාගේ අපි විමර්ශනයට දෙමු. අපි අදහස් අපි නිකන් මෙතන අපි ප්‍රකාශ කරමු. දැන් හසුන් මට කියන්න මොකක් හරි හේතුවක් වුණාද මේ ධර්මය හොයන්න? ඔබට පුද්ගලික හේතුවක්ද එහෙම නැත්නම් කුතුහලයක්ද එහෙම නැත්නම් ප්‍රශ්නයක් නිසාද? කොහොමද මේකට අවතීර්ණ වුනේ? ඔඩොක්ට ඇත්ත වශයෙන්ම මට මේ සාමාන්‍ය මිනිස් වගේම ඇත්තටම මම මුකුත්ම දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මේ ගැන මුකුත්ම දහමක් ගැන සාමාන්‍ය ජීවිතය ගත කළා, සාමාන්‍ය අවශ්‍යතා තිබ්බේ. ඉතින් ඕවා කරගෙන යනකොට අර ඒ දේවල් බලාපොරොත්තු වුණාට බලාපොරොත්තු වන අන්දමින් ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට හිත දැඩි ලෙස කම්පා වෙන්න ගත්තා. ඉතින් ඒ එන දුක් පීඩාව, ඒ එන මානසික අසහනේ, හිත් තැවුල, දුක, ඒ වගේම නැති වේද කියන බය, අන්න ඒවට මං ගාව උත්තරයක් තිබ්බේ නෑ ડોක්ටර්. මම ඒ වෙනුවට කළේ ඒ දේවල් කොහොම හරි මං දන්න ක්‍රමයට විසඳන්න බැලුවා. හැබැයි මට ඔහොම යනකොට තේරුණා මගේ හිත ඇතුලේ මේකට උත්තරයක් නෑනේ. මොකක්ද ප්‍රශ්නේ? කොහොමද මේක විසඳන්නේ? කොහොමද සැනසීම හොයාගන්නේ? අන්න එතන මම නැවතුණා ડોක්ටර්. ඊට පස්සේ තමයි මේ ගවේෂණය ආරම්භ වුණේ. ඔව්, දැන් මම මගේ තැන ඔයාගේ තැන තිබ්බොත් ඕවම තමයි හේතුනේ. ඒ අරෙන්ඩ මට නම් ටිකක් කුතුහලයකුත් තිබුණා. මොකද මම දැක්ක දහමේ ගොඩක් පරස්පරතැන්. එතකොට ඒ පරස්පරතැන් වුණාට කොහොම දෙක තැනක මේ දේ කියලා තව තැනක කියවුනේ? අන්න ඒ වගේ මට ගැටලු තිබුණා. දැන් ඔබේ ඒ ගවේෂණයේදී ඔබට යම් යම් දෙයක්, ඒ කියන්නේ හදවතට දැනුණු දෙයක්, කියවුණු තැනක්, ඒ කියන්නේ ඔයාට නම් ඒ ස්වාමින් වහන්සේලාගේ හෝ ඒ ගිහියෝගේ නම කියවන්න අවශ්‍යතාවය නැහැ. නමුත් නෝ ડોක්ටර්, ඔබට යම් කිසි දැනුණ දෙයක් තිබුණා නම් ඒක කොතනද, මොන තැනදීද, මොන ඉගැන්වීමද දැනුනේ? මට දැනුණ ලොකුම දේ තමයි සියල්ල හේතුඵල විද්‍යාමාන වීමක් කියන තැන. ඔව් කියන්න. ඒක පොඩ්ඩක් එතන පොඩ්ඩක් විස්තර කරලා කියන්න. ඔව් ડોක්ටර්, හිතේ දැන් ડોක්ටර් සාමාන්‍යයෙන් කතා කරද්දී මේ කියන උදාහරණ වලින් ડોක්ටර් මට මුලින්ම සාමාන්‍ය විදිහට කතා කරලා සාමාන්‍ය වචන වලින් කතා කරලා ඊට පස්සේ එතන ගැටෙත් ලියාගමු. ඊට පස්සේ සාමාන්‍යයෙන් හිතට එන පීඩාවක් කියලානේ අපි හිතන්නේ, යමක් බලාපොරොත්තු වෙනවා කියලානේ මුලින් හිතාගන්නේ. හැබැයි ડોක්ටර්, ඔය බලාපොරොත්තු වීම බාහිරින් හොයාගෙන යන මහා මුලාවක තමයි හිත මුලාවක තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ડોක්ටර්, ඔතන අපි හිතලා තියෙනවා වේලාසන දැන් අපි කියලා ගත්තා ડોක්ටර්, මෙතන
වචන වලින් කතා කරන්න අමාරුයි මේ දේ. බලාපොරොත්තු වෙන්න හැම වෙලාවෙම එළියෙන්. අන්න එහෙම එළියත් මමත් කියන ද්විත්‍රය ගොඩ නැගිලා හැම වෙලාවෙම අපි සතුට හොයන්නේ. අන්න එතනම ඩොක්ටර් වැරදි. එතනම ෆේල්. දැන් ඔයාගේ අතින් වචන කීපයක් කියවුණා. හේතුඵලයක් විද්‍යමාන වෙනවා කියනවා. හරි ප්‍රවේශමෙන් ඒක කිව්වේ හේතුඵලයක් විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ හේතුඵලය විද්‍යමාන වීමත් අපි පරීක්ෂා කළ යුතුයි ඇත්තටම එතන විද්‍යමාන වෙනවද නැද්ද කියලා. ඊළඟට ඔබ වචනයක් පාවිච්චි කරා ද්විත්වය කියන එක. එතකොට ද්විත්වය ඒ කියන්නේ පුද්ගලයා මෙතන තියාගෙන ඒ යම යම් බලාපොරොත්තුව අපේක්ෂාව එළියෙන් හොයනවා. එතකොට ඒක අපි විශාල රැවටීමක ඉන්නේ වගේ අදහසක් තමයි වාගෙන් ආවේ. එතනින් යන්න හසන් අපි ආසය යහන් ඉන්න. ඔ ඩොක්ටර් එතන හිතාගත්තට එහෙම මම විසින් බාහිර යමක් සැපය වෙනුවෙන් හොයාගෙන යනවා කියලා හිතුවට ඇත්තට මේක එහෙම නෙවෙයි. මෙතන මම කියලා අපි නමක් දාගෙන කතා කළාට මෙතන ක්‍රියාත්මක වෙන්නේ තනිකරම හේතුඵල ක්‍රියාවලි සමූහයක්. එතකොට බාහිර කියලා අපි වෙනම තනි යුනිට් එකක් ෆික්ස් කරලා වෙන් කරලා අල්ලගත කතා කළාට එතනත් සම්පූර්ණයෙන්ම හේතුඵල ක්‍රියාවලි සමූහයක් වෙන්නේ. ඒ කියන්නේ තැන් දෙකක් මෙහෙම කතා කළාට ඇත්තටම තැන් දෙකක් කතා කළාට මෙතන තැන් දෙකක් කතා කරන එකත් වැරදි. මේක අනන්ත අප්‍රමාණ හේතු සමූහයක්. ඒ මොහොතක වර්ත තේරෙන්න කිව්වොත් මේ මොහොතේ අනන්ත ප්‍රමාණ හේතු සමූහයක් එකට ගැලපිලා විද්‍යාමාන වෙන ඵලයක් තමයි ඩොක්ටර් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඔය ඵලය විද්‍යාමාන වෙනකොට ඔය ඵලය හේතුඵල විද්‍යාමාන වීමක් බව නොදකින හින්දා මුලාසහගත ස්වභාවයකුත් ඔය අතර ක්‍රියාත්මක වෙන හින්දා රැවටෙන්න පටන් ගන්නවා. මෙතන ෆික්ස් එකක් තියෙනවා. ෆික්ස් කියලා රැවටෙන ගමන්ම එතනින් ෆික්ස් අල්ලපු ගමන්ම මෙතනින් මම කියලා ස්වභාවයක් වෙන් වෙනවා. දෙකකට බෙදිලා හැඟෙනවා. දෙකට බෙදලා හැඟුණාට ඩොක්ටර් මෙතන එහෙම දෙකට බෙදන්න පුළුවන් වෙන් කිරීමක් කරගන්න පුළුවන් හේතුවක් නෑ ඩොක්ටර්. ඒකටම හේතුව ඔය සියල්ල එකට ගැලපිලා සමුප්පාද වීමක් වෙන්නේ. පටිච්ච සමුප්පාදය වගේ. මම මෙතන පාලි වචනයක් ගත්තේ ඒ වෙලාවේ ඇදිලාපු නිසා ඩොක්ටර්. හරියට උදාහරණයකින් කිව්වොත් ඩොක්ටර් කියන උදාහරණය ලෝක සම්මතය උදාහරණයක් ගත්තොත් ගින්දර උෂ්ණත්වය ඔක්සිජන් හේතු තුනම එකට ගැලපෙන තැන ගිනි දැල්ලගෙන ඵලය විද්‍යාමාන වෙනවා වගේම අපි මේ කතා කරන ලෝකේ අපි කියලා කතා කරාට හිතාගෙන ඉන්න ලෝකය හරියට ওই ගිනි දැල්ල වගේ. ඒ ගිනි දැල්ල කොහෙන් ආව එකකුත් නෙවෙයි. තියෙන තැනකින් කොහාටවත් ගිය එකකුත් නෙවෙයි. ඒ මොහොතේ ඒ මොහොතේ හේතුඵල විද්‍යාමාන වෙන එක. එතකොට ඩොක්ටර් උතන අපි ඒ මොහොත කියලා පනවන්නෙත් ෆික්ස් කරලා කතා කරලා මිසක් හරියටම කාලයක් පනවන්නත් පුළුවන්කමක් නැහැ. හේතු ගැලපුණේ නැත්තම් කාලය කියන්නෙත් අර ද්විත්වය නිසා පස්සේ එන මුලාවක්. හසුන් මෙන්න මෙහෙම කියනකො දැන් ඔබ කියන්නේ හරි ප්‍රබල පණිවිඩයක්. දැන් යමක් හේතුඵල ආශ්‍රයෙන් විද්‍යමාන. හැබැයි මේ හේතුඵල කියන වචනේ මං හිතන්නේ මේ අපි ප්‍රේක්ෂක හරියට ගණිද්ද ගණී කියලා අපි හිතනවා. මොකද හේතුඵලයක් කියනකොට දැන් මේ හසුන් නැතිං කියුණා අප්‍රමාණ හේතු. ඒ කියන්නේ එකට සකස් වෙලා එහෙම නැත්නම් අපි හේතුඵලයේ කියපම අන්න අර අරයා අරග කරපු හින්දා මේක මෙයාට වෙනවා. අන්න ඒ වගේ නිකන් අපි හරි ලෞකික පැත්තකින් ඔය ඔය හේතුඵලයේ අපි බලන් උත්සාහ කරන්නේ. අන්න අරයා පවක් සිද්ධ කරොත් අන්න එයාට අනිත් පැත්තට අන්න ඒක වදිනවා කියලා. ඔහොම නේ හේතුඵලයේ විස්තර වෙන්නේ. මං කියන්නේ මේක මේ අපි මේ පුළුල් ලෙස බලනකොට දැන් ඔයා කියන එකෙන් මෙතන අර අපට ෆික්ස් කියලා ගන්න බෑ. ඒ කියන්නේ එහෙමනම් අපිට සත්වේ
අපිට ගන්න බෑ. එතකොට ඒ ෆික්ස් ඒ සත්වයා හෝ මම කියන එකත් අර විද්‍යමාන වෙනදී අන්තර්ගතයේ තියෙන දෙයක්. එතකොට ඒ රැවටීම කිව්වහම එතකොට මම රැවටීම කිව්වොත් වැරදි. එහෙනම් ඒ මුළු ඒ විද්‍යමාන වෙන සමස්තයම රැවටීමකින් සිද්ධ වෙනවා කිව්වොත් එතකොට ගැටලුවක් වෙනවා. එතකොට ඒ රැවටීම වෙන්න මම කියලා කෙනෙක් එතන ඉන්න විදිහක් නැහැ. මොකද මම කියපම අර ෆික්ස් එකෙක් අපි යදලා ගන්නෙ. ඒක කොහොමද ඒක භාෂාවකින් විස්තර කරන්න බැරි මම දන්නා. නමුත් ඔබට ඒක යන්න පුළුවන් කොච්චර දුර කොහොමද භාෂාවෙන්. මොකද දැන් මමත් මේ විද්‍යමාන වෙනදී ඇතුළේ නම් මම කොහොමද මේක විස්තර කරන්නේ? කවුද රැවටුනේ? ඩොක්ටර් මෙහෙම ගත්තොත් මෙතන මට සම්මත වචනක් පාවිච්චි කරන්න වෙනවා ඔක පැහැදිලි කරද්දී. නැත්නම් ඔක පැහැදිලි කරන්න අමාරුයි ඩොක්ටර්. සම්මත වචන වලින් ගත්තොත් මුලින්ම සම්මත වචන මුලින් පාවිච්චි කරන්න ඩොක්ටර්. ඔය හිතක දැන් හිතක කියලා ගත්තා ඩොක්ටර් ආයෙත් වරදිනවා. හිතක කියලා වේලාසන ෆික්ස් කරලානේ කතා කරන්නේ. එහෙම කතා කරන්න බෑ. ඒ මගේ හිත කියලා අපි මගේ හිත කියලා ඊට පස්සේ ගන්න. ඔව් එහෙම කතා කරන්නත් බෑ. ඒ උනට මෙහෙම හිතා ගන්නකො. හිත කියන්නේ ක්‍රියාවලියක් කියලා දැනට හිතා ගන්නකො. හේතුඵල ඒ ක්‍රියාවලියට හේතුඵලව යම් හේතුවක් නිසා අනිත් හේතුත් ඒ මොහොතේම ගැලපෙනවා. අර කිව්ව මම විශේෂ කළා කිව්ව හේතුව නිසා ඒ ස්වභාවයට හැංගෙන්න ගන්නවා. ඒ කියන්නේ මොකේකටවත් හැංගෙන්න ගන්නවා කියලා කිව්ව නෙමෙයි. හැංගීමක් විද්‍යාමාන වෙනවා. ඒ හැංගීම වෙලා ඩොක්ටර් වෙන් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ හරියට ඩොක්ටර් මේ ෆෝන් එක වගේ. මේ ෆෝන් එක කියලා වෙනම එකක් වෙන් වෙලා හැංගෙනවා. එහෙම හැංගුණාට පස්සේ ඩොක්ටර් මේක ෆෝන් එක නම් අතේ දියන් ඉන්නේ කවුද? මම කියලා තව මුලාවකට අහු වෙනවා. ගැට ඇතුලේ ගැට ගහන්න ගන්නවා. ඒකෙන් ඩොක්ටර් විද්‍යාමාන වෙන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියන්නේ විද්‍යාමාන වීම බව නොදකින එක. අන්න ඒ නොදකීම නිසා ෆික්ස් කරලා හැංගෙන්න පටන් ගන්න ඩොක්ටර්. ඒ හැංගීමේ එක ලක්ෂණයක් තමයි මම කියලා හැංගෙන ස්වභාවය. මේ හැංගෙන්නේ කාටවත් නෙමෙයි ඩොක්ටර්. සියලු හේතු ගැලපෙන තැන හැංගීමක් විද්‍යාමානයි. මම මෙහෙම අහන්න හදන පොඩ්ඩක් අපි ඉදිරියට යන කලින් අපි දැන් අපි ගමු යමක් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වෙන ඒ හේතු ප්‍රත්‍ය සංසිද්ධියේදී ඉස්සල්ලා මම කියන සංකල්පයේ ඇති වෙලා ලෝකයක් සහ මම සහ අනේකා වෙනවද? එහෙම නැත්නම් අනේකා ෆික්ස් වෙලා ඒක නිසා මම කියන එක විද්‍යාන නැත්නම් එහෙම නැත්නම් ওই දෙකම එකටද වෙන්නේ? ඩොක්ටර් මම සහ අනිකා කියලා ඩොක්ටර් මම සහ අනිකා කියලා කියන හැඟීම් දෙකම සමානයි. මම කියලා ගත්තත් වෙන පොඩ්ඩක් වෙලා ඉන්න. හැඟෙනවා. හරි දැන් මම අනිකා අහන කියලා ප්‍රශ්නේ ගත්තත් මම වෙන වෙලා නිසා හැඟෙනවා. හරි නෑ මගේ ප්‍රශ්නේ තමයි අනිකා නිසා මම නිර්මාණය වෙනවද? මම නිසා අනිකා නිර්මාණය වෙනවද කිව්වොත් හැබැයි ඔය අපි කියන්නේ මේ දෙකම එකක් කියලානේ ඔය හසුන් කියන්නේ. හරි එක් දැන් අවස්ථා දැන් හරි දෙකකදී දැන් සිද්ධ වුණා. අපි නිකන් පොඩ්ඩක් ඔව් නෑ දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන දැන් මේ භාෂාවකින් කියන්න බැරි දෙයක් භාෂාවකින් කියන්න උත්සාහ කිරීම හේතු ප්‍රත්‍යක් නිසා යම් දෙයක් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වෙන තුළ මම සහ අනිකා අපි බෙදීමක් සිද්ධ වෙනවා. ඒකට අපි ද්විත්වය කියලා කියනවා. එතකොට ඒ බෙදීම නිසා මම කියන සංකල්ප නිර්මාණය. ඒ මම ඉඳන් තමයි දිගටම අර මම සහ කාලය නිර්මාණය වෙලා අවකාශය නිර්මාණය වෙලා එතනින්ම අර සංසාර ගමනක් කියලා අපි එතන ඉඳන් හොයන්න ගන්න. අපි ඊළඟ මොහොතේ තමයි සතුට තියෙන්නේ කියලා යනවා. ඊට පස්සේ ඒක කවදාවත් බාහිරින් හම්බෙන්නේ නැහැ. මොකද බාහිරයක් නැහැ. දැන් හසුන් දැන් ওই පණිවිඩය දැන් තව කෙනෙකුට දෙනවනි. දැන් දෙනකොට ඒ දෙන එක්කන අහනවා ඇයි දැන් බාහිරයක් නැත්තේ? දැන් මං මගේ ඉස්සරහ පිට ලස්සන මල් ගහක් තියෙනවා. මගේ ඒ මල් ගහ අල්ලනකොට මට මල් ගහ දැනෙනවා. එතකොට මම මෙතන ඉන්නවා. මල් ගහ මම අල්ලපුවා මට මලක්
දැන් මට මල පේනවා, මලේ පාට පේනවා. එතකොට මගේ ඇහෙන් ওই පාට පේන. දැන් ඔතෙන්ද කොහොමද උත්තර දෙන්නේ? ඩොක්ටර් එතන උත්තර දෙන්න පුළුවන්. මුලින්ම ගන්න වචන ටිකක් තියෙනවා, ඒ වචන ටිකෙන් බේරිලා බේරගෙන කොහොම හරි අමාරුවෙන් උත්තරේ ගන්න ඕන. මං මුලින් සම්මත වචන පාවිච්චි කරනවා එතෙන්ටත්. ඩොක්ටර් මේ ඒ මුලින් කරන සම්මත වචන වලින් ආයේ ගැටේ ලියා ගන්න ඕනේ, ඒක අයින් කර ගන්න ඕනේ සම්මත වචනේ අවසානයේදී. ඔන්න ඩොක්ටර් දැන් බලනකොට නේද පේන්නේ, බලන්න කලින් පෙවුන්නේ නෑ නේද? බලනවා කියලා කියද්දි ආයේ මං අදහස් කළාට කෙනෙක් බලනවා නෙවෙයි, හේතුවක් ගලපනවා නේද වෙන්නේ, හේතුවක් ගැලපෙනවා නේද. ගලපනවා කියන වචනේත් වැරදි, හේතුවක් ගැලපෙනවා නේද. පෙනීමක් කියන එක විද්‍යාමාන වෙන්න අල්ලන්න ඕනේ නේද දැනෙන්න. අල්ලන්න ඕනේ කියලා කිව්වට හරි. අල්ලන කෙනෙක් නෑ. එතන මං අදහස් කරන්නේ අල්ලන්න ඕනේ කියලා අදහස් කරන්නේ හේතුවක් ගැලපෙන්න ඕනේ නේද. දැනීම මාත්‍රයක් විද්‍යාමාන වෙන්න. මේ විද්‍යාමාන වෙන මේ කොහාටවත් නෙවෙයි විද්‍යාමාන. හේතු ගැලපෙන තැන විද්‍යාමාන වෙනවා. හරියට ඩොක්ටර් මෙතන ෆෝන් එකක් කියලා අපිට බලනකොට පේුණාට ඇත්තටම අපිට පේනවත් නෙවෙයි සමස් මේ මේක ෆෝන් එකක් නෙවෙයි ඩොක්ටර්. ඇත්තටම මේ පේන එක නෙවෙයි මෙතන තියෙන්නේ. අපි කවදා මේක දැකලා නැහැ. මේක කියලා අදහස් ඇහැට කළාට පෙනිලම නෑ. මේක කියලා අයවෙන් කරන්න බෑ. මෙතන මුකුත් නෑ නෙවේ. අර මේ බලන් ඉද්දි පේන්දි බලන් ඩොක්ටර් පෙනීම කියන ඉෆෙක්ට් එක, පෙනීම කියන විද්‍යාමාන වීම, පෙනීම මාත්‍රය කියන ස්වභාවය උදා වෙන්න මේක තවත් එක හේතුවක් කියලා හිතා ගන්නකෝ. මේක කියලා ගත්තත් ඩොක්ටර් මෙතනත් ආයේ නැවත ක්‍රියාවලි සමූහයක් විද්‍යාමාන වෙනවා. දැන් මෙතන කියලා ආයෙ කතා කරන්නේ ඩොක්ටර් මුලා වචනකින්. අපි එක සාපේක්ෂවනේ කතා කරන්නේ. භෞතික විද්‍යාවෙන් ඩොක්ටර් උදාහරණයක් ගන්නද? ඔය කිව්ව කතාව පැහැදිලි කරන්න හින්දා. අතන ගහක් තියෙනවා, ඒ ගහ මට පේනවනේ. එහෙනම් එතන මම දකින ගහම නේද තියෙන්නේ කියලා අහන ප්‍රශ්නෙට උත්තරේ විදිහට ආලෝක කිරණ, ආලෝක කිරණ ඒ ගහට අදාළ යම් හේතු සමූහයක්. ඒ වගේම මේ ඇහැ කියන කාරණාව, මොළය කියන කාරණාව, ශක්තිය කියන කාරණාව අනන්ත ප්‍රමාණ හේතු. ඒකට ගැළපෙන දෙන පෙනීම මාත්‍රයක් විද්‍යාමාන වෙනවා. අන්න ඒ හේතු ගැළපිලානේ විද්‍යාමාන වෙන්නේ. හරියට අත්පුඩියක් ගහද්දි ශබ්ද මාත්‍රයක් විද්‍යාමාන වෙනවා වගේ. ඔය ඔතෙන්දී ඔක්කොම ගත සම්මත වචන වලින් තව කෙනෙක් හිතන්න පුළුවන් ආයේ මොලේ කියලා එකකුත් තියෙනවා, ගහ කියලා තව එකකුත් තියෙනවා කියලා. නමුත් ඩොක්ටර් එතන මොලේ කියලා අදහස් කළත් නැවත අර හේතුඵලම තමයි. එතන ඒ මොලයක් කියලා අපි මොලයක් කියලා ඇල්ලුවත් අපිට මෙහෙම අත අත තිබහම ඒ එතන ඒ එතන අර මොකද්ද ඒ එතන දැනීමක් මේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ දැනීමකටනේ දැන් මේ මොලේ කියලා කියන්නේ. ඔව් ඩොක්ටර්, එතකොට ඒ මේ දැනීම් මාත්‍රය හිතා ගන්නවා ඒ තමයි මොලේ කියලා. එතන රැවටෙනවා. දැනීම් මාත්‍රය උදා වුණ හේතුඵල වලින් ඩොක්ටර් මේක තනිකරම හේතුඵල අපි ක්‍රියාවලිය. හරි. දැන් ඒ දැන් මෙහෙම අපිට මේ දැන් අපි මේ ගවේෂණයේදී මෙතන හේතුඵලයක් ක්‍රියා හේතු ප්‍රත්‍යක් සිද්ධ වෙනවා කියලා මෙතන සිදු කරන්නේ නැහැ. එතකොට ඒ විද්‍යමාන වෙනදී ඇතුලේ තමයි මේ මුළු කතන්දරයක්ම නිර්මාණය වෙන්නේ. ඒ කතන්දරය ඇතුලේ මම කෙනෙක් ඉන්නා ලෝකයද. හරි. දැන් මෙතනදී අපි මේකට අවතීර්ණ වෙන්නේ අපි නොසෑහීමකට පත් වෙලා ඉන්න ජීවිතය අපි සෑහෙන කම්කටොළු වලට අපි මුහුණ දෙන හින්දා තමයි ගන්න. එතකොට දැන් මේදී දැක්මෙන්
අර අතන යම් සංසිඳීමක් සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවද? මොකද දැන් මෙතන දැන් තනිකර බොරුවක් කියලා දැන් දකින්නේ. එතකොට කොයිතාක් දුරට අර මම කියන අර මෙතනින් අල්ලාගෙන ඉන්නදී යම් විදිහකින් යම් ආකාරයට දියවීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම ඩොක්ටර්, ඒ දියවි මම කියලා හැඟෙන හැඟීමම වෙන් වෙච්ච ෆික්ස් වෙච්ච හැඟීමක්, ෆික්ස් කියලා හැඟෙන හැඟීමක්. ඒ හැඟීම හේතුඵල විද්‍යාමාන වෙන හැඟීමක්. හැබැයි ඒ හැඟීමෙන් පෙන්නුම් කරන නිගමනය, එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවා මයි කියන නිගමනය අන්න ඒක වැරදි. මිසක් හැඟීමක් උදා වෙන්නේ නැහැ කියලා නෙවෙයි. හැබැයි ඒ හැඟීම උදා වෙන්නේ හේතුඵල ක්‍රියාවලිය නොදකින නිසා, මේ සියල්ල හේතුන් නිසා විද්‍යාමාන වෙනවා කියලා නොදකින නිසා. ඒ නිසා තමයි මේ මම කියලා වෙනම යුනිට් එකක්, එන්ටිටි එකක්, ෆික්ස් එකක් තියෙනවා කියලා දකින්නේ. දකින්නේ කියලා අදහස් කළේ ඩොක්ටර් හැඟෙන්නේ. හැඟෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් බව නොවැටහෙන තාක්කල් තමයි ඒකත් හැඟෙන්නේ. හේතුඵල ක්‍රියාවලියක් බව 100%ක්ම වැටහිච්ච දවසට කෙනෙක්ට වැටහෙනවත් නෙමෙයි ඩොක්ටර් මේක. අර අර මේ දේ ඔයා පොඩ්ඩක් නිවුස් වුණා වගේ ආනේ ඔයාට මම ඇහෙනවනේ. හරි ඔව් ඩොක්ටර්. දැන් එහෙනම් හසුන් දැන් අපි මේ ගවේෂණයට ඇවිල්ලා ඔය යම් ආකාරයක දැන් මම මේ හසන් කියන දේ අහන් හිටියට අද ලොව බොහෝ දෙනෙක් මේ තමන්ගේ අත්දැකීම විස්තර කරන්නේ ඔය ආකාරයටමයි. එතකොට ඔවුන්ගේ ඒ අත්දැකීම මොන ගුරුවරුන් ගාවට ගිහිල්ලාද, තමන්ගේම තනියම අත්දැකීම් ලබලද, නැත්තම් යමක් ඇහුණ දෙයකට නිසා එහෙම වුණාද, නැත්තම් කල්යාණ මිත්‍රෙක් යමක් කියපු දෙයක්ද, ඒවා එක එක විදිහට විග්‍රහ වෙනවා. එතකොට දැන් ඔතන දැන් ගැටේ තවත් තද වෙන පොඩි කරුණ යෙදෙනවා නේද? දැන් කසුන් හසුන් කියන දේ අපේ ප්‍රේක්ෂකයා අහුවාම ඒගොල්ලෝ හිතන හරි දැන් මමත් හරි කැමති මගේ තුලින් මේ ශරීරය තුලින් මම හැලෙනවා නะ කියලා. එතකොට දැන් එතනින් ආයෙ පටන් ගත්තොත් ආයෙ අර අන්තුජට වෙනවනේ. ඒ ඒ ඒ ඒකෙන් කොහොමද ගැලවෙන්නේ? ඩොක්ටර් සමස්තය ක්‍රියාවලි සමස්තය හේතුඵල කියලා දකින්න තැන මෙතන ප්‍රශ්නය අතුරුදහන් වෙනවා. ප්‍රශ්නය ඕනේ මමත් හිටියා, තව ලෝකයකුත් තිබ්බා, ඒ ලෝකේ පස්සේ මම හඹා ගියා, ඔන්නයි මුලාව. එතකොට ඔය ද්විත්වය කියන කාරණාවේ ගැටේ ලැහුණාට පස්සේ මේ හේතුඵල ක්‍රියාවලියකින් සමස්තය විද්‍යාමාන වෙනවා. අපි හිත කියලා අදහස් කරන්නේ ඔය විද්‍යාමාන වෙන සමස්තයට, හැඟෙන හැඟීමට, සමස්තයට දාගත්ත නමක් මිසක් එකක් නෙවෙයි. හිත කියන්නේ හරියට ක්‍රියාවලියක් වගේ. උදාහරණයක් කිව්වොත් ලෝක සම්මතෙන් වාහනයක එන්ජිමක් ස්ටාර්ට් කරාට පස්සේ මම අහනවා මට ඔය ක්‍රියාවලිය පෙන්වන්න කියලා අරගෙන එන්ජිමේ පාර්ට්ස් වලින් තොරව. එහෙම වෙන් කරලා ගන්න පුළුවන් ක්‍රියාවලියක් තියනවාද? වෙන් කරලා ගන්න පුළුවන් එකක් නෑනේ. හැබැයි ක්‍රියාවලියක් විද්‍යාමාන වෙන්නේ නැද්ද? විද්‍යාමාන වෙනවා. අන්න ඒ වගේ තමයි හිත. හේතු ගැලපෙනකම් විද්‍යාමාන නා ක්‍රියාවලියකට දාපු නම. ඒ තමයි මගේ කියලා හිතාගෙන ඉන්න මුළු ලෝකෙම. මෙතන හිත විතරක් නෙමෙයි ඩොක්ටර්, මෙතන හිත කියන එක, හිත කියන ෆික්ස් එක නෙවෙයි, හිත කියන ස්වභාවය ලෝකේ විද්‍යාමාන වෙන්න බාහිර. අපි මෙච්චර කාලයක් බාහිර ලෝකය කියලා හිතාගත්ත ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ කියන කියලා හිතාගත්ත ඒ එතන අදාළ හේතුඵල ක්‍රියාවලිය නැවත හරියට නිකන් ඉෆෙක්ට් වල ඉෆෙක්ට් වගේ හේතුවක් වෙනවා. ඊට පස්සේ ඩොක්ටර් මේ සියල්ලේ හේතුඵල ක්‍රියාවලිය ලෙස දකින තැන මෙතන වෙන් කරලා ගන්න එකක් නැහැ කියලා දකින තැන
තවදුරටත් ප්‍රශ්න නැති වෙනවා ඩොක්ටර්. ප්‍රශ්න අතුරුදහන් වෙනවා. ප්‍රශ්න අතුරුදහන් වුණාට පස්සේ උත්තර ඕනේ නැති වෙනවා. මං හිතන්නේ ඒ හසුන් කියප එක හරි වැදගත්. ඒ කියන්නේ අපට ප්‍රශ්නේ නැති වුණොත් මේකනේ දැන් අපි යමක් හොයාගෙන ගිහින් අපි හිතනවා දැන් මේකට උත්තරයක් හම්බෙයි කියලා. ඇත්තටම ප්‍රශ්නේ නැති වුණොත් ඒකත් එක්තරා විදිහක උත්තරයක් තමයි. දැන් අපි යමු දැන් හුඟක් මේ ප්‍රායෝගික තැනට හසුන්. දැන් ඔයාගේ මගේ මේ සාකච්ඡාව පටන් ගත්තේ එක්තරා ධර්ම දේශනාවක් උදෙසා. එතකොට ඔයා එක තැනක ඉඳලා ඔයාගේ ඒ අදහස වුණේ මෙහෙම සමස්ත පිරිසකට දහමක් දේශනා කරනකොට එතන ඒ පිරිසටම එක එක තැන්වල ඉන්න අදාළ කට්ටියට එක එක ආකාරයට යම් කිසි විග්‍රහයක් කරලා ඔක්කොටම දැයින්ද ඔක්කොටම එක ආකාරයේ හැම කෙනාටම පණිවිඩයක් කන්න දේශනාව කරන එක සාධාරණයි කියලා. එතකොට මම කිව්වා දැන් අපි බුදුන් වහන්සේ ගැන බෞද්ධ දර්ශනය ගැන කතා කරොත් අපි හැම වෙලේම කියනවා දැන් මේ බුදුන් වහන්සේ පහළ වුණේ මේ Hindu ධර්මය ඔය න්‍යාය යෝග පතංජාලිගේ යෝග සූත්‍ර ඊළඟට වෛශේෂික ඊළඟට සම්ඛ්‍යාව කපිල් මුනිලාගේ. ඉතින් මේවා ගැඹුරට තිබුණු Hindu දහමක් තිබුණේ. එතකොට බුදු පියාණන් බිහි වෙලා මේ මේ මගේ පුද්ගලික අදහස පළවෙනි සූත්‍ර දෙකෙන්ම කතන්දරේම ඉවර කළා දැම්මා. ඒ කතන්දරේ සංක්ෂිප්තයක් ගත්තොත් මේ ඔබ කියපු දෙම කියන්නේ ද්විත්වයක් නැති බව පෙන්වන පළවෙනි සූත්‍රේ අන්තවලට යන්න එපා කියලා කියනවා. දෙවෙනි සූත්‍රේ පුද්ගලික නැති බව පෙන්වනවා. නමුත් මේක ලියවෙච්ච ගමන් කොහේ හරි ලියවෙච්ච ගමන් අන්න අර ලියවෙච්ච අර්ථයෙන් ගන්න හදනවා. අන්න ඕක තමයි මං හිතන්නේ තියෙන ලොකුම ගැටලුව. දැන් මම ඔබ කියපු දේ වැරදි කියලා කියන්නේ මොකද අවසානයේ මේකේ තියෙන වැදගත්කම මේ සමස්තය දැකීමේ තියෙන වැදගත්කම ඔබ හරිත් නෑ ඔබ වැරදිත් නෑ මම හරිත් නෑ මම වැරදිත් නෑ අන්න එවැනි තැනකට අපි කියන්නේ. නමුත් අපේ ප්‍රේක්ෂකයාට පණිවිඩයක් දෙනවා නම් හසුන් මං කැමති ඔබ තුලින් දැන් ඔබ මේ වයස 20 ගානක ඉතාමත් තරුණ කෙනෙක් ඔබ මේ කතා කරනවා විද්‍යාමාන වෙන දෙයක් සතෙක් පුද්ගලයෙක් නැති ඊළඟට ද්විත්වයක් නැති වෙන් කළ නොහැකි ඒ කියන්නේ තරම් ගැඹුරු දෙයක් ඔබ කියන්නේ. ඉතින් මට ඉතාමත්ම සතුටුයි මොකද ඒ කියන්නේ මේ වගේ පරමාර්ථ දහමක් කියන කතා කරන අය ඉතාමත් අඩුයි. ඒක නිසා දැන් ගවේෂකයාට කවුරු හරි මේක අහන්න ඕන දැන් අපි මේ මේ මේකේ ඉන්නවා මේ ප්‍රේක්ෂකව සෑහෙන්න ඔය පරමාර්ථ දහමක් කියනකොට මං කැමතියි ඔබකින් යම් කිසි ඔවුනට පණිවිඩයක් දෙන්න කමක් නෑ භාෂාව තමයි අපිට තියෙන්නේ. ඒ එක එක අය එක එක තැන්වල ඉන්නේ අන්න ඒක පදනම් කරගෙන ඔබගෙන් හොඳ පණිවිඩයක් ඔවුන්ට ගියොත් අපිට මං හිතන්නේ මේ සාකච්ඡාව වටිනවා. ඩොක්ටර් මම මේක සම්මතයෙන් කතා කරන්න කැමතියි. ඩොක්ටර් මෙතන තියන්නේ සරලව හේතුන් නිසා විද්‍යාමාන වෙනවා, හේතුන් විද්‍යා හේතු ගැලපෙන්නේ නැති තැන විද්‍යාමාන වීම නිර්රුදා වෙනවා. ඒ කියන්නේ උදා වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ යමක් තිබිලා යමක් උදා වුණා ඒ උදා වෙච්ච එක නතර වුණා නෙවෙයි. හේතු ගැලපෙන තාක් විද්‍යාමාන වෙනවා. හේතු ගැලපෙන්නේ නැත්නම් විද්‍යාමාන වෙන්නේ නැහැ තවදුරට. එය හරි සරලයි වගේ හිතුණාට මුළු ජීවිතේම ඕක ඔතෙන්ට එන්න ඩොක්ටර් ලේසියෙන් බෑ. මුලින් අපි සාමාන්‍ය ද්විත්වයක හිර වෙලා හීන ලෝකයක අතරමං වෙච්ච අසරණ මිනිස්සු සතාසි උපාවගේ ඉඳලා මම කියලා කෙනෙක් නැත්තම් අවසානයේදී මට හොයාගන්නත් බැයි නම් ඇත්ත ඇත්ත කොහොමද හම්බෙන්නේ? මොකක් හින්දද? මොන හේතුව හින්දද?
ඩොක්ටර් ඔතන මුළු සබාදහමේම ආශිර්වාදය අවශ්‍යයි සිද්ධ කරන්න. කෙනෙක් විසින් වටහා දීම සිද්ධ කරනව නෙවෙයි. ගුරුවරයා මුණ ගැහෙනවා, දහම් ගුරුවරයා. ඒ කියන්නේ යථාර්ථය මුණ ගස්සනවා එක්තරා අවස්ථාවකදී. ඒ අවස්ථාවේදී මුණ ගස්සන්නේ මේ සබාදහමේ විශ්ව ශක්තිය විසින්. එතෙන්ට ඒ අදාළ චිත්ත සන්තානය සුවපත් වෙන්න නම් ඒ චිත්ත සන්තානය හරි පාරිශුද්ධ වෙන්න ඕනේ. දසකුසල් ඔය ලෝක සම් මිනිස්සු ලෝක සම්මතෙන් කතා කළොත් පාපයෙන් මිදිලා පුණ්‍යවන්තව ඉන්න ඕන. හැබැයි ඒ හැමදේම සත්‍ය අවබෝධය වෙනුවෙන්ම මේක කරන්න ඕනේ. මේසක් තවත් මුලාවක අතරමං වීම උදෙසා නෙවෙයි, තවත් ගැට ගැසීම උදෙසා නෙවෙයි, ද්විත්වයක අතරමං වීම උදෙසා නෙවෙයි. කුමක්ද සත්‍ය කියන දේ අවබෝධ වීම පිණිස. මෙතනින් ශක්තියක් නිදහස් වෙන්න ඕනේ ડોක්ටර්. ඒ ශක්තියම තමයි නැවත ආයේ මෙතනට එන්නේ සත්‍ය විදිහට. මෙතනින් නිදහසුනේ සුද්ධ ශක්තියක් නම් නැවත එන්නේ සුවපත් කරන ශක්තියක්මයි. අන්න එදාට සත්‍ය අවබෝධ වෙලා තියෙයි. එදාට ගුරුවරයා මුණ ගැහෙයි. පුළුවන් තරම් මෙතන ලෝකෙට පින් එකතු රැස්, කරන්න. ඔව් ඒ පින් රැස් කරනවා කිය මම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද දැන් අපි සමහරට යමක් පිනක් රැස් කරනවා යමක් ආපස්සට බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් අපි යමක් පිනක් සිද්ධ කරනවා ඊළඟට අපි මේ දිව්‍ය ආත්ම වලට ගිහිල්ලා අර අර සාමාන්‍ය කියනවානේ මනුෂ්‍ය සම්පත් දිව්‍ය ලෝක සම්පත් අවසානයේ නිර්වාණ එහෙම නේ කියන්නේ. එතකොට ආපහු යමක් බලාපොරොත්තු තමයි පිනක් සිද්ධ කරගන්න. ඉතින් අපි පිනක් කිව්වහම ඒකේ අර්ථයේ පරිසපාප්තේම ගන්න ඕන. ඒ කියන්නේ කුසලක් වෙන්නේ කොහොමද කියලා. මොකද නැත්තම් ආපහු එතකොට අර අපි අර නැත්තම් අර සාම්ප්‍රදායට වැටෙනවා. ඔව් ඔව් ඩොක්ටර්, පිනක් කරන්නෙත් බලාපොරොත්තුවක් වෙනුවෙන්. මෙන්න මේ જાති පිනක් කරන්න ඕනේ ඩොක්ටර්. මොනවා හරි කරද්දි පිනක් කියලා හිතාගෙන ඒ පින මතුවට සියලු බලාපොරොත්තු අත බලාපොරොත්තු නොවන විදිහට, ඒ කියන්නේ ඩොක්ටර් ප්‍රශ්නය අතුරුදහන් වීම උදෙසා වැටහිය යුතු සත්‍ය අවබෝධ වීම පිණිස අන්න ඒ පින කරන්න ඕනේ. ඒ කියන්නේ ડોක්ටර් සාසරලව කිව්වොත් මිනිස්සු කරන්නේ ඕනෙකම් වෙනුවෙන් පින් කරන එක. කරන්න ඕනේ ડોක්ටර් ඕනෙකම් නැතිවීම පින කරන එක. ඕනෙකම කියලා අදහස් කළේ ප්‍රශ්නය. ප්‍රශ්නේ නැති වෙන්න නම් සත්‍ය අවබෝධ විය යුතුයි. සත්‍ය අවබෝධ වුණ තැන ඕනෙකම නැති වෙනවා. එදාට තවදුරටත් පින් කරන්න ඕනේ වෙන්නේ නැහැ ડોක්ටර්. පින කියලා මම අදහස් කළේ අහසු නැති සත්‍ය උදෙසා. පින කියලා අදහස් දැන් කළේ කියන්නේ ડોක්ටර් සත්‍ය උදෙසා ගෙනියන ශක්තියට. මම ડોක්ටර් ලෝක සම්මතයෙන් කතා කළේ මෙතන ලොකු ඔඩියන්ස් එකක් ඉන්න හින්දා 15 මට්ටමේ කෙනාවත් අවසානයේදී සත්‍යයට මුණගැසෙනවා. ඔව් මොකද ඔව් ඔයාගේ අතින් මං හිතන්නේ ඔයාගේ අතින් තමයි කියවුනේ. මේක හරි ප්‍රබල වචනයක් මං හිතන්නේ. අපි දැන් අත්හරිනවා කියලා තියෙනවානේ යමක්. ඒකට විතර වඩා ලස්සන ලෝක කියන්න බලන්න. අල්ලා ගැනීමට මොකද ඒකට ඔයාගේ ඔයා කියන ලස්සන වචනයක් අල්ලා ගැනීමට නෑ ඒක ඔයා කිව්වේ අත්හැරීමට අකමැති නොවන බව. අත්හැරීමට අකමැති නොවන බව. අන්න අන්න එතන හරි හරි ප්‍රබල වචනයක් තියෙන අත්හරිනාට වඩා. ડોક્ટર ඊටත් වඩා ඔක ඔයා හොඳම දේ සමහර ડોક્ટર ඊටත් වඩා ડોક્ટર හොඳම වචනේ තමයි මේ මේ වෙලාවේ විද්‍යාමාන වෙන ඕනෙකම් සියල්ල නැමැති ප්‍රශ්න සියල්ල. ડોક્ટર මේ අපි ද්විත්වයක් හැදිලා මුලාවක අතරමං වෙලා ඉද්දී ඒ ද්විත්වයේ සම්පූර්ණ බලාපොරොත්තු තමයි ඕනෙකම ඉෂ්ට කර ගැනීම. ඕනෙකම කියන්නේ කුමක්ද? අන්න ඒ අවබෝධ වීම ඉනිස. එතකොට ડોක්ටර් එයා අවබෝධය වුණ තැන නැවත ඕනෙකම් හටගන්නේ නෑ.
ප්‍රශ්නය අතුරු දහන් ඒක තව පාරක් කියන්නේ, ඒක ටිකක් පැහැදිලි කරන්න. දැන් දිත්වේ නිසින් ඕන කමක් පෙන්වනවා. එතකොට ඉතුරු ටික පැහැදිලි කරනවා. ඒක නැවත වරක් කිව්වොත් අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි වෙයි. මමත් ඉන්නවා, තව ලෝකයකුත් තියෙනවා කියලා වෙන් වෙලා හැඟෙද්දි හේතුඵල ක්‍රියාවලිය නොදකින්න නිසා ඒ හැඟුණ මට අරක ඕනේ කියලා ඕනෙකමක් පහළ වෙනවා. ડોક્ટર මෙතන සම්පූර්ණ සම්මුතියෙන් කතා කරන්නේ. ડોક્ટર මෙතන සම්මුතියෙන් කතා කරන්නේ ඒ නිසා පැටලෙන්න පුළුවන් ගොඩක්. ඔව් හරි. හැබැයි දැන් මෙහෙමයි. එතකොට දැන් ඔයා දැන් අර පින් රැස් කරන්න කිව්වහම ඒ පින ඔව් ඇති වෙන්නේ කොහොමද කියලා අපි අර පොඩ්ඩක් මේ, ඒ කියන්නේ අපි පුළුවන් තරම් විශ්වයට ඔයාගේ අතින් එවැනි කියනවා විශ්වයට අපි සාධාරණයක් කරන්න. එතකොට ඒකම තමයි නැවත සත්‍ය හැටියට විද්‍යමාන වෙලා එන්නේ කියලා. දැන් මම හිතනවා අර එතන තියෙන පරාර්ථකාමී හැඟීම අපි ඔය කියන්නේ මෙත්තාව, කරුණාව, මුදිතාව කියන එකේ ප්‍රබලත්වය සමහරට ආපසු නැවත, දැන් අපි මුදිතාව කියලා කිව්වහම අපි යම් දෙයක් අපි පිනක් කුසල ධර්මයක් අපි කුසලයක් කරනකොට පිනක් සිද්ධ කරනට අර මුදිතාව කියන හැඟීම තියෙනවා නම් ඇත්තටම අපි ඒ සිදු කරන ඒ පුණ්‍යක්‍රියාව ගැන අපි කතා කරන්නෙත් නෑ, තව කෙනෙකුට කියන්න අවශ්‍යත් නෑ. ડોક્ટર. දැන් අපි කියන්නේ දැන් අපි පිනක් සිද්ධ කරනකොට අපි ඒක තව කෙනෙකුට කියන්න, එහෙම නැත්නම් තව කෙනෙකුට පේන්න ඒ පුණ්‍ය කර්මය සිද්ධ කරොත් එතකොට අර අර අපි අර 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 මුදිතාවෙන් එහෙම නැත්නම් කරුණාවෙන් එහෙම නැත්නම් මෛත්‍රී කියන තැනින් අපින් ගිලිහිල යනවා. එතකොට ඒ ડોક્ટર. පිනට නැවත ආපහු අපට සත්‍යක් විදියට විද්‍යමාන වෙන්න විදියක් නැහැ. ડોક્ટર, ඒ වුණාට පටන් ගන්න වෙන්නේ පුළුවන් විදිහටනේ. කවදා පිනෙත් ડોક્ટર කරන ආකාරයේදී මුලින්ම ලාමක මට්ටමින් හරි පටන් අරගෙන පස්සේ සත්‍ය අවබෝධ වීම සඳහා කරන තැනට පවා පත්වෙන්න ආකර්ෂණය වෙනවා ડોક્ટર. එතනට පත්වෙන්න. ඒ නිසා ડોક્ટર ඉන්න තැන කුමක් වුවත් එතනින් හරි පටන් ගන්නවා නම් හරි වටිනවා. අවසානයේ බලාපොරොත්තු වෙන්න ඕන එක දෙයක් ડોક્ટર. සියලු බලාපොරොත්තු වීම වලින් මිදෙන මිදීම උදෙසා. සියලු බලාපොරොත්තු වීම වලින් මිදීම උදෙසා. සියලු මානසික පෙළීමෙන් මිදීම උදෙසා. ලෝක සත්‍යය වෙනුවෙන් යමක් සිද්ධ කරනවා නම් යහපත පතා. අන්න එය තමයි ડોક્ટર වටිනම පින. ડોક્ટર මම ඔක සම්මුතියෙන් කතා කරමු. ඔව්, මොකද හේතුව දැන් ඔබ කොහොමදත් ඕක සම්මුතියෙන්මනේ කියන්න වෙන්නේ, වෙන වෙන කරන්න කියන්නේ. මට අර ඕනකම තිබුණේ පින් රැස් කරගන්න, එතකොට අපිට සත්‍ය දකින්න හම්බෙයි කියලා කිව්වහම අපි අර කෙලින්ම අපි අර මේ අර සම්මුතියෙන් අපි කියන මෙන්න මේක කරොත් මෙන්න මේක ඔබට ලැබෙයි කියලා. එතකොට එතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ පුණ්‍ය කර්මය මොකක් උදෙසාද කරන්නේ, මොන පරමාර්ථයක් උදෙසාද කරන්නේ කියන ගැන හොඳ වැටහීමක් තියෙනවනේ. මං හිතන්නේ හසුන්ගේ වචනේ මීට වඩා හොඳට අපේ ප්‍රේක්ෂකයන්ට යයි. මං අර ડોક્ટર මොකද උදාහරණයක් කිව්වා, අපි බලාපොරොත්තු යමක් වෙන්නේ? කෙනෙකුට දෙනවා නම් ලෝ ડોક્ટર ඔව් ඒකද අපි යමක් මොකද කෙනෙකුට දෙනවා නම් අපි ඔව් කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ ડોક્ટર මේක කරන්නේ නිවීම පිණිස. එය බලාපොරොත්තු වන්නේ නෙවෙයි එතකොට ડોક્ટર. අර නිවුණ තැන නැවත බලාපොරොත්තු හට ගන්නෑ. බලාපොරොත්තු සියල්ල නිරෝධ වීම වෙනවා. බලාපොරොත්තු සියල්ල, ඒ කියන්නේ ડોક્ટર උදාහරණකින් කිව්වොත්, උදාහරණ කතාවකින් කිව්වොත්, මම කෙනෙක්ට මොන හරි දෙයක් දෙනවා. මං ඒක දෙනවා නම් දෙන්න ඕනේ මට
මේ වෙලාවේ මේක දෙන එකෙන් හරි මොනවා හරි බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා නම් අන්න ඒ බලාපොරොත්තුවත් නිරෝධ වීම පිණිස ඒ තරම් මේ පරම සත්‍යයක් මට වැටහෙවා කියන තැනින්. ඒ කියන්නේ නැවත ඩොක්ටර් බින්දුවක්වත් ආයේ බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕනේ. ඔයා ඒ එක එහෙම කියපු හින්දා බලාපොරොත්තුව හොඳයි. නැති නැත්නම් වෙන්නේ. ඔයා මුලේ මුල මුල ඔයා මුලදී ඕක ඔයා දැන් ඔහොම කියපු හින්දා හොඳයි. නැත්නම් ඉතින් අර පින් රැස් කර 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 ඉන්න එහෙම නෙමෙයි. ඒක 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 හැබැයි එතකොට ඇති හිතෙන්නේ නැද්ද හසුන්? අඩුම ගානේ මෙතන ද්විත්වයක් තියෙනවා, මෙතන රැවටීමක් තියෙනවා කියලා අඩු ගානේ එතන පොඩි වැටහීමක්වත් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ අර අර මම කියන කෙනා ස්ථාපිත කරගෙන යන්නේ පින් රැස් කර කර, අර මම කියන කෙනා තවත් ස්ථාපිත කරන. එතකොට තවත් එතන තණ්හාව, එතන මේ එතන තවත් උපාදානය. දැන් ඒක නිසා ඔයා ඒක ටිකක් පැහැදිලි කරන්න. නැත්නම් අපි මිනිසුන් තවත් ටිකක් මේ අපහසුතාවයට ඕකේ. පත් වෙයි. පෙන් වෙලා හැඟෙන මොහොතකනේ ඩොක්ටර් ඕකේ සිද්ධ, ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔය ක්‍රියාවලිය ඇත්තම කිව්වොත් ඩොක්ටර් පින කරනවත් නෙවෙයි, පින සිද්ධ වෙනවා. මේක නවත්තන්න බෑ ඩොක්ටර්, අවබෝධය පූර්ණේ වෙනවා. නවත්තන්න කෙනෙක් නැති හින්දා. ඒ කියන්නේ ඩොක්ටර් පරමාර්ථයට නැවත આવොත් අවබෝධය පූර්ණ වීමක් නැති ස්වභාවයක් විද්‍යාමාන වෙන හින්දා බලාපොරොත්තු සහගත ස්වභාවයක් විද්‍යාමාන වෙන හින්දා නිදහසන ශක්තියින් මේ මුලාවම පෝෂණය කරන වගේ දෙයක් වෙනවා. ඒක නවත්තන්න පුළුවන් එකම ක්‍රමය. ඉතින් නවත්තන්නත් බෑ ඩොක්ටර්, මේ කියන එක ඇහෙන්න ඕන. ඉතින් ඇහෙන එකත් හේතුඵල. නෑ මම කැමති හසුන් අර පරමාර්ථයෙන් පටන් ගන්න සම්මුතියට අවිලා ආපහු පරමාර්ථය යන්නේ. ඒක හේතුව මොකද? නැත්තම් අර ප්‍රේක්ෂකයා සමහරට පොඩ්ඩක් අර මොකද අපි පටන් ගත්තේ මෙතන සිදු කරන්නේ නැහැ කියන තැනනේ. එතකොට මේක ඇහිලා යම් කිසි කෙනෙක්ගේ ගමන් මාර්ගය හැරුණොත් අපිට එතන පරමාර්ථ ධම්මෙන් අපිට කියන්න පුළුවන් අන්න එතන යම් සිදුවීමක්. එතකොට මේ අපි දෙන්නගේ මේ කතාවත් මේ ඒ සිදුවීමේම කොටසක්. ඒ කියන්නේ මේ මේ සිදු කරන්නේ මෙතන මේ එහෙම ඉඳලා නෙමෙයි, මම කියන්නේ පරමාර්ථ ධර්මෙන් කතා කරන එකක්. එතකොට හසුන් දැන් දැන් මේ මම ඇත්ත වශයෙන්ම මේ හසුන්ට සූතිවන්ත වෙනවා. දැන් අපි මෙතනින් එහාට තව දෙයක් අපි කියමු. දැන් මේ මේ ධර්ම ගැන කතා කරද්දී මම හසුන් ඉතාමත්ම අඩුවෙන් මේ පාලි වලින් සහ ඒ දහම් කරුණු හරි ඒ සූත්‍ර දේවල් ඉතාමත්ම අඩුවෙන් කතා වුණේ. දැන් අපි මේ භාග්‍යවතුන් වහන්සේ ඒ එදා කරපු රෝඩ් එක බලපුවාම, අපි නිකන් ඒ සූත්‍ර පිටියේ බලපුවාම අපිට යම් යම් දේවල් පරස්පරයයි හැඟෙන්නේ. එක තැනක ලෞකිකව ඉතාමත්ම මේ දවසින් දවස ගත කරන ජීවිතවලට අදාළ සූත්‍ර තියෙනවා. අනිත් ඒවා කෙලින්ම කවදාවත් භාෂාවකින් විස්තර කරන්න බැරි සූත්‍රය පෙනපින් දූප ඔය සූත්‍රය ඊළඟට අනත් ලක්නේ වගේ ඕ මහනිදාන සූත්‍ර ඒ වචනින් ඒවා විස්තර කරන්න බැ. දැන් මේ දෙක මැද්ද මේ පාලමක් මේ හසුන් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මම හසුන්ගෙන් අන්තිමට කිව්වොත් නැවතත් අපි මේ ප්‍රේක්ෂකයට මතක් කරන්න මේ එකනේ ඔවුන් යම් කෙනෙක් කුසල් රැස් කිරීමේ කර්තව්‍යයක යෙදුන හිටියත් ඒකත් තමන් යමක් බලාපොරොත්තුෙන් කරත් ඒකත් වැරදි නෑ ආරම්භයක් හැටියට. එහෙමනේ හසුන් ඔව් මේ ඩොක්ටර්, විස්තර කරන්නේ මොකද? මෙතන කිසිම හරි හෝ වැරදි දෙයක් ගැන ආරම්භයක් විදිහට නැත්තම් ඩොක්ටර් මෙතන වෙන ඔප්ෂන් එකක් නැති වෙනවා. ඩොක්ටර් ඕක ඇහුණ කෙනා විතරයි නේද පින් කරන්නේ සම්මුතියෙන් කතා කළොත්? එතන හේතුඵලයිනේ.
එතකොට අපි මෙතන මම කියන්නේ මේ මේ මෙතන අපට ඇත්තටම මෙතන හරි හෝ වැරදි හොඳ හෝ නරක ඒ වගේ දෙකට අපට එන්න බැරි 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 තැනක් මේ තියෙන්නේ. එහෙම කතා කරන්න බෑ, භාෂාවක් උපයෝගී කරගෙන. ඒක නිසා අපිට මොනම වෙලාවකවත් දිය හරි මෙන්න මෙයා කරන විදිය වැරදි කියලා අන්න එතෙන්ද බැරි මේ දහමක් අපි මේ කතා කරන්නේ. ජජ් කරන්න බෑ ඩොක්ටර්. හරි හසුන්, මම හැම වෙලාවෙම කියපු දෙයක් තමයි මම මේ බිරිඳ මේ දේශකයන් එක්ක කතා කරනකොට මම හැම වෙලාවෙම කියපු දෙයක් තමයි මේ සමස්තය මේක පුද්ගල දැක්මක් නෙමෙයි. සමස්තය ඒ දැක්ම තුල තියෙන්නම මෙත්තා, තියෙන්නම කරුණා, තියෙන්නම මුද්‍යා, තියෙන්නම උපේක්ෂා. හේතුව ජජ්මන්ට් එකක් නැහැ. එතකොට අපට කිසිම කෙනෙක් මේ ලොව තුල කිසිම කෙනෙක් මෙන්න මෙයා වැරදි මෙන්න මෙයා හරි කියලා කොතනකටවත් අපිට එතෙන්ට බෑ. මොකද ඒක හේතු ප්‍රත්‍යක ඒ විදිහට තමයි ඒ විශ්වය නිර්මාණය ඔව් වෙලා ඩොක්ටර්. තියෙන්නේ. යම් කිසි හොඳ දෙයක් තියෙනවා නම් අපේ ජජ්මන්ට් එකට ඒ නරක දෙයක්ත් තියෙන්න ඕනේ එතන. මං කියන්නේ අවසන් කරන්න හොඳ තැනක් හසුන. මම ඔයාලට දෙන්නම් තව විනාඩි 3ක් 4ක් අවසන් කරන්න. ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් දීලම. ඔබ මේක හොයන්න මුලින්ම මම ඉන්නවා කියලා හිතෙයි, ලෝකයක් ඉන්නවා කියලත් හිතෙයි, තියෙනවා කියලත් හිතෙයි. ඒ දෙකම හිතෙන්නේ හේතුඵල නොදකින තාක්කල් විතරයි. තියෙන ලෝකයක් බලාපොරොත්තු වෙන්න එනවත් නෙවෙයි, තියෙන ලෝකයක් ඉස්සරහට තියෙනවත් නෙවෙයි. ඒ මොහොතට හිතනවා විතරයි මෙහෙම තමයි කියලා. එතන බලාපොරොත්තු වෙන තැන, ඒ හැඟීම විද්‍යාමාන වෙන තැන අපි රැවටෙනවා, හිත රැවටෙනවා මේ ලෝකෙ ඇත්තටම තියෙනවායි කියලා. ඒ කියන්නේ මුකුත් නැහැ නෙවෙයි, එය විද්‍යාමාන වීම උදෙසා. ඊට අවශ්‍ය හේතු සියල්ලම විද්‍යාමානයි. මුකුත් නැහැ කියලා කියන්නත් බෑ, මුකුත් තියෙනවා කියලා කියන්නත් බෑ. ඔය අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒකයි මෙතන වචන වලින් කියන්න බැරි. නැත්තම් කෙලිම මුකුත් නැහැ කියලා සාකච්ඡාව අවසන් කරන්න තිබ්බා. මෙච්චර අමාරු ඒකයි. ඔබ ඕපන් මයින්ඩඩ් හොයන්න, අපි අනිවාර්යෙන් හම්බෙනවා. විවෘත මනසකින් විවෘත මනසකින් ඒ ගවේෂණයේ ඉන්න අර අර හසුන් කියපු ඒ කුසල් කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ කියලා හොඳට ධාරණය කරගන්න. එතකොට හසුන් අපි මේ සාකච්ඡාව ඉදිරි කාලෙදිත් අපි ඉදිරියට ගෙනියමු. අපි පුළුවන් වෙලාවට නැවත හම්බෙලා අපි කතා කරමු. දැන් මට මේ ඔබ මේ හේතු ප්‍රත්‍ය ධර්ම ගැන නිතරම කියනකොට මේ අපේ මේ කතන්දරෙත් මේ සාකච්ඡාවත් මේ වෙන හැටි හරි හරි පුදුමයි. දැන් අද මට ඉන්ටර්නෙට් නැහැ. එතකොට මම මේ මොබයිල් ඩේටා එක ඔන් කරගෙන මේ එළියට ආවා. ඊට පස්සේ එළියට එනකොට වහිනවා. ඊට පස්සේ දැන් ආපහු පුටුවත් උස්සගෙන දැන් ඇතුළට ආවා. ඊට පස්සේ මේ යන්තම් මේ පෝච් එකේ ලයිට් එකෙන් දැන් කරන්නේ. ඊට පස්සේ ඔයාගෙත් ලැප්ටොප් එක හෙට නැහැ කිව්වා. මොකද ඒකත් මල්ලිගෙන එනවා කියලා. කොහොම කොහරි යන්තම් අපි zoom එකක් කරගෙන. එතකොට දැන් මේ හේතු සකස් වීම අපි දෙන්නම අපි හිතාගමු මේයින් යම් පණිවිඩයක් එළියට යයි. ඒකෙන් යම් විදිහක දැක්මක් ඩොක්ටර්, යම් කෙනෙක්ගේ පරිවර්තන සිද්ධ වෙයි කියලා. ඩොක්ටර් මං කියන්න කැමතියි, මම මේ කියන එක විශ්වාස කරන්න එපා. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන දවසක් එයි. ප්‍රතික්ෂේප කරන්නත් එපා එක පාර. තේරෙන්න නැත්තම් උත්සාහ කරලා බලන්න. ඒ තේරෙන්න නැත්තම් තව පාරක් උත්සාහ කරලා බලන්න. තේරෙන්නෙම නැත්තම් තේරෙන දවසක තේරෙයි. එත්තකම් පටලව ගන්න එපා. හරි හසුන්, අපි එතනින් අපි අවසන් කරමු. අපි ඔබට ගොඩක් ස්තුතිවන්ත නම් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. අපි පරමාර්ථය යම් ආකාරයකින් ඉෂ්ට වෙන්නට ඔබත් සෑහෙන දායක වුණා කියලා මට හිතෙනවා. මොකද ඔබේ වයසේ ඉන්න කෙනෙක් මේ ආකාරයේ
අත්දැකීමෙන් අත්විඳීමෙන් යම් දැක්මකින් කතා කිරීම අපි ප්‍රේක්ෂකට ඉතාමත් වටිනවා. සමහරට මේ වීඩියෝ ක්වලිටි එකේ තරම් හොඳට යන්න නැතු ඇති. නමුත් අපි ඒ ගැන අපි වැඩි තකන්නේ. නමුත් අපිට අවශ්‍ය අපි මේ මෙවැනි සාකච්ඡාවක් කියන මට හැම වෙලේම හිතෙනවා සත්‍ය ඒ කියන්නේ දැන් ලොවට ඒ කියන්නේ විවෘත වී අවසානයි. දැන් ඉතින් ඒක ඒ හැමෝටම ඒ වාසිය අත්වෙන්නට ඒ හේතු ප්‍රත්‍ය සකස් වේවායි කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි මේක අවසන් කරන්නේ. එහෙනම් හසුන් අපි නැවත හමු වෙමු. වේවා. අපි ඊට මම නැවත වාරයක් වලට